මොක්පුර රන්දොර නිබ්බාන ගාමනී පටිපදා සංෂේපයෙන් ප්‍රථම භාගය සමතකර්මස්ථානය සමාරම්වය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපරිජාන සූත්‍ර උදෘතය සංගක්ත නිකාය හතර තිස් දෙක පිටුවෙන්. සබ්බම්භික්කවේ අනභිජානං අපරිජානං අවිරජායන් අපජහන් අභබ්බෝ දුක්කාකාය සබබංව භික්කවේ අභිජ්ජානං පරිජානං විරාජායන් පජහන් බබ්හෝ දුක්කක්කාය තේරුම මහනෙනි සියල්ල වෙසිසින් නොදන්නේ පිරිසිද නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට භව්‍ය නොවෙයි. තවද මහනිනි සියල්ල වෙසසින් දන්නේ පිරිසිඳද දන්නේ දුරු කරන්නේ පහ කරන්නේ දුක්ෂය කිරීමට භවියවෙයි. මේ ලෙසට අපරිජාන්න සූත්‍රේහිලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි, සියලු සංසාර දුක්වලින් සම්පූරණයෙන් අතමිදීමට කටයුතු කරන යෝගාවචර තෙමේ, පංචස්කන්දේහිලා ගැනෙන සියලු නාමරූප ධර්මයන් පරිඥ්ඥාඥාන තුනට අනුව සවිස්තරව වෙන්වෙන් වශයෙන් තේරුම් යනතෙක් උත්සාහ කළයුතු වන්නේය. එසේ උත්සාහ කිරීමට නම් නිවනට යොමුකරන මාර්ගය වශයෙන් ආරි අෂ්ඨාංගික මාර්ගය සියලු සත්පුරුෂයන් විසින් පිළිගත හැකිවිය යුතුය මාර්ගංගාට අතුරෙන් සම්මාදිට්ටි සම්මා සංකප්ප යන දෙක ප්‍රඥා මාර්ගංගයෝය සම්මාවාචා සම්මා කම්මාන්ත සම්මා ආජීව යන තුන සීල මාර්ගයෝය සම්මා වායාම සම්මාසති සම්මා සමාධ යන තුන සමාධි මාර්ගගයෝය මෙලෙස මාර්ගාංග අට තුළ සංග්‍රහවී ඇති සීල ශික්ෂාව සමාධි ශික්ෂාව හා ප්‍රඥාශික්ෂාව වනාහි නීර්යානික පටිපදා නම්වන සංසාර වට්ටෙන් අතමිදීමට හේතුවන එකම ශික්ෂා මාර්ගය වන්නේය. නිවන මෙම ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන සෑම කෙනෙකුන් විසින්ම පිළිපැදී යුතු වූ එකම ප්‍රතිපද වන්නේය පුද්ගල වර්ග හතර ආෂ්ටාංගික මාර්ගය නැමැති උතුම් ප්‍රතිපද පිළිපදින්නා මේ පුද්ගල බේද හතර ගැනද දැනගෙන සිටියයුතුය අංගුත්‍ර නිකාය දෙක දෙසිය හැටපිටුවෙන් උගගටිත්‍ය පුද්ගලයා විපංචිත්‍ය පුද්ගලයා නෙය පුද්ගලයා පද පරම පුද්ගලයා යනුවෙන් පුද්ගල වර්ගහතරකි එක ඔග්ගඩි තයූ පුද්ගලයා මුහු වනාහි චතුරාර් සත්‍ය සම්බන්ධ ධර්ම දේශනාවක් සම්චිප්ත වශයෙන් ගෙනහැර දැක්වී මාත්‍රයෙන් සවිස්තරව වෙන්වෙන්ව දැනගත හැකි දැනගත යුතු චතුරාර සත්‍ය සම්බන්ධ ධර්ම දැනගන්නා පුද්ගලයාය චත්තාාරෝ සතිපට්ටානා යනුවෙන් මාතෘකා වශයෙන් සංශිප්තයෙන් අඩංගුවන දේශනාවක් ක්‍රමාණුකූලව දේශනා කරන කල්හි ඥානය විහිදුව අරහන්තඵලේ සාක්ෂාත් කිරීමට තරම් ඥාන ශක්තිය ඇති පුද්ගලයා. උග්ගටි තඥු පුද්ගලයා නම් වෙයි. දෙක විපංචි තයු පුද්ගලයා. ධම්මචක්ක පවත්තන සූත්‍රය අනත්තලක්කන සූත්‍රය වැනි චතුරාරය සත්‍ය හා සම්බන්ධ විස්තර සහිතව කරන ධර්ම දේශනයකට සවන්දීමට අවස්ථාවක් ලදහොත් එම ධර්මමාර්ගයට අනුව කෙළවර දක්වාම ඥානය විහිදුවමින් උනන්දුවෙන් හා උත්සාහයෙන් මනසිකාරය පැවැත්වීමේ හැකයා වනුව චතුරාරය සත්‍යය සියුම් ලෙස වටහාගන්නා පුද්ගලතෙමේ විපංචිතූ පුද්ගලයා යැයි හැඳින්වෙන් දෙක නේය පුද්ගලයා. චතුරාර් සත්‍ය සම්බන්ධ ධර්ම සංෂිප්ත වශයෙන් හෝ වේවා, විස්ථාර වශයෙන් හෝ වේවා. අසා දැනගැනීමට අවස්ථාවක් ලැබුණේවී නමුද සවන්දීමෙන් පමණ චතුරාර් සත්‍ය ධර්මය සවිස්තරව අවබෝද්ධ කළගත්ත නොහැකි වන්නේ. සවන්දීමෙන් පසු එම ධර්මය එන පරිදිී ශීල ශික්‍ෂාව සමාධී ශික්ෂාව, ප්‍රඥාශික්‍ෂාව නම්බූ ආර්රෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාව ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ප්‍රායුගික ලෙස පිළිපැදීමෙන් චතුරාර සත්‍යය විසඳව වටහා ගැනිමින් සංසාරදුකින් අතමිදී නිවන් දැකිනයේ නෙය පුද්ගලයාය. හතර පද පරම පුද්ගලයා චතුරාරය සත්‍යය සම්බන්ධ ධර්ම කතා වලට සංශිප්ත වශයෙන් හෝ වේවා විස්ථාර් වශයෙන් හෝ වේවා සවන් දෙන්නේ නමුද එම ප්‍රතිපදා මාර්ගයට බැස නොගන්නා පුද්ගලයාද චතුරාරය සත්‍යය එහි බැසගැනී වශයෙන් අවබෝධ කිරීමට අපහෝසත් වන පුද්ගලයාද. ධර්මයට සවන්දී ආරය යෂ්ඨාගක මාර්ගය නම් උතුම් ප්‍රතිපදාව ක්‍රමාණුකූරව පිළිපදින්නේ නමුත් මේ භවය තුළ චතුරාර් සත්‍යය එහි බැසගැනීම් වශයෙන් අවබෝධ කිරීමට අපහෝසත් පුද්ගලයාද පද පරම පුද්ගලයායැයි කියනු ලැබේ ප්‍රතිපදාව මනසේ බැස නොගන්නා නමුත් චතුරාර්ය සත්‍ය ගැඹරුවෙන් අවබෝධ කර නොගන්නේ නමුත් ක්‍රමාණුකූලව ආර්යෂ්ඨාගික මාර්ගයට අනුව හික්මීම නිසා පරමිතා කුසල් රැස්කර ගන්නේය සච්චක නිගන්ට පුත්‍රයා වැනි පුද්ගලයන් සේය මේ පුද්ගල වර්ග හතර අතුරින් උග්ගටිතයු පුද්ගලයා සංශිප්ත වශයෙන් චතුරාර සත්‍ය සම්බන්ධ ධර්මයට සවන්දීමෙන් පමණක්ද විපංචිතු පුද්ගලයා විස්ථාර වශයෙන් චතුරාර සත්‍යය සම්බන්ධ ධර්මදේශනයකට සවන්දීමෙන් පමණක්ද රය සත්‍යය හතර ගැඹුරින් වටහා ගැනීමටත් ආය ප්‍රතිපදාවට පිවසීමටත් හැකයාාව ඇති පුද්ගලය වන්නහ. මේ පුද්ගලයන් ආරය අෂ්ටාංක මාර්ගය වඩන කාලය වන්නේ ධර්මය අසන කාලය තරම් සුළු කාලයකි. ඉතා කෙටිකාලයක් තුළ ආරය අෂ්ටාංගික මාර්ගය සතුරුදායික ලෙස ප්‍රගුණ කිරීමට ඇති හැකියාවවනුව ය භාවයට ඇතුළවීම සිදුවන්නේය. මේ පුද්ගලයෝ වනාහි බොහෝකොට පටිසම්බිදා ඥාන ලබාගෙන පටිසම්බිදා ප්‍රාප්ත ආරය උතුමන් බවට පත්වන්නහ පාත සඳහන් කරුණු පහ සම්පූර්ණ කොට තිබීම නිසා පටිසම්බිදාා ඥාන ලැබෙයි පටිසම්බිධාපන්න ආරයන් වහන්සේ නමක්වීමට සම්පූර්ණ කළයුතු කරුණු පහ අධගම අධිගම යනු සෙක්ක භූමියැයි කිවයුතු ආර පලටද අසේක භූමියැයි කිවයුතු අරහත් පලටද පත්වීමයි. එය අධිගත උතුමාන් වහන්සේලාගේ පටිසම්බිදාා ඥානයෝ සෙම අසෙක්ක භූමියැයි කිවයුතු ආර පලයන්ට සැපත්වීමෙන් විශේෂයෙන් අරහත්ඵලයට සැපත්වීමෙන්ම අතිරේක වශයෙන් පිරිසිදු වන්නාහ දෙක පරිත්ති පාලි ත්‍රිපිටකේ නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනය ඉගෙන ගැනීම පාඩම් කිරීම සජ්ජානා කිරීම යන මේට පරියත්තියැයි කියනු ලැබේ විශේෂයෙන් පෙර බුද්ධ ශාස්සනවල බුදුරජාණන් වහන්සේලා විසින් දේශිත ආර්ෂ්ඨාංගික මාර්ගය සම්බන්ධ දේශනා විශේෂ උත්සාහයක් ගැන හදාරා ඇති බව තුන සවන ඉතාම ගෞරවයෙන් සැලකිල්ලෙන් යුතුව උතුම්කොට සලකමෙන් ඉතා වූමනාවෙන් කුසලච්ඡන්දයෙන් යුතුව සද්ධර්මය නම් වූ එම සත්පුරුෂ ධර්මයට සවන්දීම සබන නම්වෙයි විශේෂයෙන් බුද්ධසාාසන වලදී ආරයෂ්ඨාංගික මාර්ගය හා සම්බන්ධ දේශනා ගැන උත්සුක වී අසා ඇති බව අතර පරිපුච්චා ස්කන්ද ආයතන ධාතු චතුරාර සත්‍ය පටිජ සමුපාද යනාදී ගැඹුරු ධර්මයන් සම්බන්ධයෙන් ඇති පෙළ අටුවා දේශනා පිළිවෙලෙහි පදත්ත පද අර්ථ ගන්ටි පද අධිප්පයාත්ත වල අර්ථ වටහා ගැනීමට සාමාන්‍ය දුෂ්කර අර්ථ විස්තර වශයෙන් විසද කර ගැනීමට දැනගැනීමට කරන ප්‍රශ්න විමසීම් පරිපුච්චානම් වෙයි. පටිසම්බිදාා ඥාන ළඟා කර ගැනීමට කැමති සත්පුරුෂයන් විසින් ප බුද්ධ වාසන වල අඩුතරමින් මේ ප්‍රමාණය සම්පූර්ණවන් ලෙසටවත් උත්සාහ ගෙන තිබිය යුතු ඇත. පහ පුබ්බ යෝග පුබ්බ යෝගෝ නාම පුබ්බ බුද්ධානං ශාසනයේ ගත පච්චාගතික භාවේන යාව අනුලෝම ගෝත්‍රභූ සමීපංතාව විපස්සනානු යෝගෝ විසුද්ධ මාර්ගය තිස්තුන පිටුව. යාව අනුලෝම ගෝත්‍රභූ සම්පත්තිී සංකාරුපෙක්කා ඥානමාහං මහා ටීකාව දෙක හාරසිය තිස්නමය පිටුවෙන් පෙර බුද්ධ ශාසනවල පිණ්ඩපාත චාරිකාවේ වඩිද්දී කමටහන සිතින්ම ගෙන වැඩීම පිඩුසිංහා ආපසු වඩින්නේ කමටහන ආරක්ෂා කර ගෙනම පැමිණම් වශයෙන් ගමනේ හා ආපසු ගමනේ ගතපච්චාගත කමටහන ආරක්ෂා කිරීම නම් වූ ගත පච්චාගත වත සම්පූර්ණ කිරීමේ සිට අනුලෝම හා ගෝත්‍රභූ ඥානයන්හි ආසන්නයටම පැමිණෙන්නාා වූ සංකාරු පෙක්කා ඥානය දක්වා විපස්සනා කමටහන පෙර වඩා ඇති බව. පුබ්බ යෝග නම් වෙයි. විශුද්ධි මාර්ගයේ තුන්සිය තිස් එක පිටුව හා. ට දෙවනි පොතේ හාරසිය තිස් නමයිනි පිටුවෙන් උපපුටාගන්නා ලදී. පටිසම්බිධා ඥාන හතර මුදුන් පත්කර ගැනීමට රහතන් වහන්සේ කෙරෙහි මේ හේතු පහ සම්පූර්ණව තිබියයුතු බව හුදු ධර්මතාවයකි. විශේෂයෙන් මෙහිදී වටහාගත යුතු සඳහන් කළයුතු අංගේ නම් පුබ්බයෝග වෙට. ඉහත සඳන් කරන්නට එදනු උගඩිත්‍යු විපන්ටිචංයුූ යන සත්පුරුෂිියෝ වනාහි පෙර බුදුවලයන් වහන්සේලාගේ ශාසනවල කිසිම සැකයකින් තොරව. විසද ලෙස පුහුණු කරමින් ඉතා උසස්තත්වයට සංකාර උපෙක්කා ඥානය දක්වා වරින්වර ළඟා වූ පුද්ගලයෝ වෙති. මෙලෙස සංකාරුපෙක්කා ඥානයතෙක් සංස්කාර ධර්මයන් විපස්සනා ඥාන පිළිවෙලෙන් නැවත නැවතත් වරින්වර විසද ලෙස භාවනා කොට ලබාගත් පාරමී කුසල් මේ පච්චක්හ එනම් අන්තිම භවයේදී එම උතුමන්ට උපනිශ්වය ශක්ති වශයෙන් පිටු පහල්ම නිසා විපස්සනා ඥාන බලවත්සේ සපුරා ගනිති. එලෙස වූ විශේෂ උපනිශ්්‍රය ශක්තිය පිටුහල් වීම අනුව එම උතුමන්ගේ මහා කුසල් මනෝදවාරික ජවනවීතිසිත් පරම්පරාව විශේෂ ශක්තිසම්පන්න බලසම්පන්න විපස්සනා මනෝදවාරික ජවනවීති සිත් පරම්පරාවක් වන්නේය. මේමහා කුසල විපස්සනා මනෝදවාරික ජවනවීති සිත් පරම්පරාව වනාහි ඇසිපිය හෙළනතරම් කාලයක් තුළහෝ විදුලියක් කොටන තරම් කාලයක් තුළහෝ. ඇසුරු සැනක් තරම් කාලයක් තුළ හෝ වැනි කුඩා කාලයක් තුළදී නමුත්. චිත්තවීති කෝටි ලක්ෂ ගණනින් බහුලවී යන තරමේ ආනිසංසදායක සත්‍ය ක්‍රියාවකි. මෙලෙස මහා පු්්‍ය බලයක් සහිත මහා කුසල විපස්සනා මනෝදවාරික ජවනවීතිසිත් පරම්පරාව ඇසිපියහෙල්න තරම් ඇසුරු තනක් සරම් සුළු කාලයක් තුළ වීති ලක්ෂ කෝටි ගණනක් වශයෙන් බහුලවී පහලවීම වශයෙන් ආනිසංසදායි වීම නිසා ඒ උතුමෝ, එ විපස්සනා ඥානය මගින් සංස්කාර ධර්මයන්ගේ අනි්‍යතාවයද දුකතාවේද අනාත්මතාවයද චතුරාර සත්‍යයද ශ්‍රාවකයකු වශයෙන් ධතයුතු ප්‍රමාණය නොවඩුව වටහා ගනිති එම සත්පුරුෂයෝ මේ ප්‍රත්‍යයුත්පන්න භවේදී දුක්ක සත්‍යය නම් වූ පංචුපාදාන ස්කන්දයද නාමරූප ධර්මයන්ද. සමුදය සත්‍යය නම් වූ පරි්ච සමුපාද ධර්මයන්ද. ලක්खන රස පච්චු පට්ඨාන පදට්ඨාන වශයෙන් පරිග්‍රහ නොකලේ වුවද. විපස්සනා ඥාන වශයෙන් විසඳව කොටස්කොට දැනගත්තේ නැතිවුවද. විරිග්‍රහ කිරීමට තරම් කාලයක් නොගත්තා වූදු නමුද. පෙරබුද්ධ ශාසනයන් හි එම දුක්ක සත්‍යය සමුදය සත්‍යය නම් වූ සංස්කාර ධර්මයන්, ලක්හන රස පච්චු පට්ඨාන පදට්ඨාන වශයෙන් පරිග්‍රහකොට පුරුදු ඇත්තියාහූම වෙති. විපස්සනා ඥාන වශයෙන් විසඳකොට විස්තර වශයෙන් පරිග්‍රහ කොට ඇත්තියාහූම වන්නෝය. මක් නිසාදයක් ඒ සත්පුරුෂයන් පෙර බුද්ධ ශාසනවල සංකාරඋපෙක්කා ඥානය දක්වාම පැත්‍රී යන ලෙසට විපස්සනා ඥාන පුහුණු කොට ග්‍රහණය කොට ඇතියොවුන් වන නිසාය එම සංකාරුපෙක්කා ඥානය වනාහි නාමරූප පරිච්චේද ඥානය පච්චය පරිග්ගා ඥානය සම්මස්සන ඥානය හා උදයබ්‍යය ඥානය යනාදී පිළිවෙලින් එම විපස්සනා ඥානයන් හි ශක්තිය පාදක කරගෙනම පහළවිය හැකි ඥානයන් වන්නේය නිසා එම සත්පුරුෂයන් දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය නම් වූ සංස්කාර ධර්මයන්හි මෙම ප්‍රතයුත්පන්න බවයේදී ආය තත්වයට පත්වීමට කලින් ලක්කන රස පච්චු පට්ඨාන පදට්ටාන ක්‍රමයට අනුව ඥානයෙන් සම්වර්ෂනය නොකළත් ඥානයෙන් විස්තර ලෙස කොටස්කර නොලැබුවත් බුද්ධ ාසනයන්හි සම්වර්ෂණය කොට ඇති බව, ඥානයෙන් විසද ලෙස සවිස්තර ලෙස කොටස්කර දෙකගෙන ඇති බව. ඥානයෙන් සම්පජඥයෙන් දැනගෙන ඇති බව නිසා. රැස්කරගත් පාරමි කුසල් මේ බවේදී ආරමාර්ග ඥානයතෙක් ලඟාවනු පිණිස ශක්තිය පිහිටි ආධාරය ලබාදෙයි. ප්‍රතයුත් පන්න බවේ, ය මාර්ග ඥානයට ළඟාවනතෙක් විපස්සනා ඥානය මෝරා එනු පිණිස පෙර බුද්ධ සාසනවල භාවනාකොට ලබාගත් එම පාරමී කුසල් ශක්තිමත් පිහිටාආධාරයක් ලෙස උපනිශ්වය වියහැකි වන්නේය. එම නිසා සත්පුරුෂ වූ ඔබද පුද්ගටිතඥු විපංචිතඥෝ පුද්ගලයන්සේ ධම්මචක්ක දේශනාව අනත්තලක්කන සූත්‍රාන්ත දේශනාව යනාදී සංශේප දේශනාවලට සමන්දිී බලනු වටී එලෙස අසා බැලීමෙන් එම සත්පුරුෂයන් සේම ධර්මයට සවන්දීම මගින් අරය මග්ග ඥානයට නොපැමිණේ නම් චතුරාර් සත්‍ය ධර්මය විනිවිධ නොදැක්කේ නම් තමා උග්ගටිත්‍යූ හෝ විපංචිතනියූ පුද්ගලයකු නොවන බව තීරණය කරගත යුතුය මෙසේ තීරණයකට බැසගත් අවස්ථාවේ නේය පුද්ගලයන් විසින් පිළිපද යුතු ධර්මතාවය අනුව සීල සමාධී ප්‍රත්්ඥා යන ශික්ෂා තුනෙන් ග්‍රහණය කරගත යුතු වූ පුතුම් ආර අෂ්ඨාගික මාර්ගය නම් පාලි අට්ටකතා ටීකාවන්හි සවිස්තරව උපදෙස්දී ඇති පරිදිී ක්‍රමාණුකූලව උනන්දුවෙන් භාවනා කළ යුතුය. ප්‍රථමයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. යන සීල මාර්ගාංග තුනෙන් සම්පූර්වන ලෙසට උත්සාහවත් විය යුතුය. සීලය පිරිසිුදුවීමෙන් සීල විසුද්ධියට පත් වූ විට චිත්ත සන්තානයේ නීවරණ කෙලෙස් බැහරවන ලෙසට සිත පිරිසිදුවන ලෙසට චිත්ත විසුද්ධිය අතින් සම්පූරණවන ලෙසට සම්මා වායාම සම්මා සති සම්මා සමාධන සමාධි මාර්ගාංග තුන සම්පූර්ණ වන ලෙසට සමාධිය තහවුරු කර ගත යුතුය. උපචාර සමාධී අර්පනා සමාධිනම් වූ සමාධිවර්ග දෙක තුළින් එක් සමාධියයක් හෝ දෙකම සම්පූර්වයම නිසා. චිත්ත විශුද්ධියට පත්වූ අවස්ථාවේ සිත පිරිසිදුව පැහැදිලිවගිය කල්හි. දිට්ටි විශුද්ධි ඥානදස්සන සම්පූර්වන ලෙසට සම්මා දිිට්ටි සම්මා සංකප්ප යන ප්‍රඥා මාර්ගාංග දෙක සම්පූර්ණන පරිදිී උනන්දුවෙන් භාවනා කළ යුතුය. වෙනත් ආකාරයට කියතහොත්. දුක්ක සත්‍යය නම් වූ පංචුපාදානස්කන්ද, රූපනාමධර්මයන් පරමාර්ත වශයෙන් දක්නාතෙක්, විනිවිධ දක්නාතෙක්, උතු වූ සම්මාදිට්ටිය සම්පූර්වණ ලෙසට භාවනා කළ යුතුය. සමුදය සත්‍යය නම්, අදාළ අතීත හේතු ධර්ම පහ ප්‍රකටවන ආකාරය, අදාළ අතීත හේතු පහ නිසා වර්තමාන පලපහ ප්‍රකට වන ආකාරය. අදාළ වර්තමාන හේතු පහ නිසා, අනාගත පල පහ ප්‍රකට වන ආකාරය. අදාළ අනාගත හේතු පහ නිසා අනාගත පල ප්‍රකටවන ආකාරය නම් වූ හේතුඵල සම්බන්ධතා පටිච සමුපාද ධර්මය විසදව දැකිය හැකිවන ආකාරයට සම්මා දිිට්ටි ඥානය සම්පූර්ණ වියයුතුය. කය නිරෝධ සත්‍යය නම් වූ සංස්කාර ධර්මයන්හි බංගය මිනිවිද දැකිය හැකිවන ලෙසට විපසනා මග්ග, සම්මාධදිට්ටිය සම්පූර්ණ වියයුතුය. අච්චත්ත නිරෝධය සත්‍යය, සංස්කාර ධර්මයන්හි නිරෝධයෙන් ලැබෙන්න්න වූ උතුම් නිර්වාණය ධර්මය විනිවිද දැකී හැකිවන ලෙස අරිය මග්ග සම්මාධිට්ටිය සම්පූර්ණ විය යුතුය. ලෞකික විපස්සනා ඥාන සමඟ යෙදෙන්නා වූ, සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවායාම සම්මාසාතිී සම්මා සමාදිනම් වූ ලෞකික මාර්ගාංග ධර්මයන්ද ඊට පාදක වන්නා වූ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවනම් වූ, ලෞකික මාර්ගාංග ධර්මයන්ද என ලෞකික මාර්ග සත්‍ය ධර්මයද அறிයමගේ සමගම එදෙන්න්නා වූ அච්ச்சන්තම් අත්‍යන්ත නිරෝධ සත්‍ය නම් වූ උතුම් නිර්වාණ ධර්මය වනිවිඳ දකිමින් සිටින්නා වූ අවධානය එමු කරන්නා වූ සම්මාධි්ටි සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්වන්ත සම්මා ආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාදිනම් ලෝකෝත්තර මාර්ග සත්‍ය ධර්මයද විනිවිද දැකිය හැකි සම්මාදිිට්ටි ඥානය සම්පූර්ණවන ලෙසට දෛරයමත්ව භාවන කළයුතුය මේ උතුම් චතුරාර සත්්‍යය ඇති හැටියෙන්ම සම්මාධිට්ටි ඥානයෙන් යථභූත අනුරූපව දැක ගැනීම සඳහා අවශ්‍ය ධර්මයන් මොනවාද උත්තරය පහත දැක්වෙන ලෙසටයි සමාධිය තහබොරු කරගත යුතුය සංයුතනිකාය පහ දෙක දෙසේ හැටපිටුවෙන් සමාධින් භික්කවේ භාාවේත සමාහිතෝ භික්කවේ බික්කූ යතාභූතං පජානාති කංච යථභූතන් පජානාති ඉදන් දුක්කන්ති යතාභූතං පජානාාති අයන් දුක්ක සමුදයෝති අතාභූතන් පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථභූතං පජානාති අයන් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාාති යථභූතං පජානාති තේරුම මහනෙන උපචාර අර්පනායන සමාධී දෙවිදිය අතුරෙන් එක්විදියක් නැත්නම් උපචාර අර්පනා වශයෙන් දෙකක් වූ සමාධිය වඩව මානෙන සිත සමාධිගත කරගත්තා වූ සමාධිය ඇත්තා වූ මහනතෙමේ ඇත්ත ඇතිහැටියෙන් තත්වාකාරෙන් දනී කුමක් තතුසේදනීද මේ දුකයයි තතුසේදනී මේ දුකට හේතුවන සමුදය යැයි තතු සේදනී මේ දුකෙහි නිරෝධවීමයයි තතු සේදනී. මේ දුකෙහි නිරෝධයට පැමිණීමේ මාර්ගයයැයි තතු සේදනිී. මහනනිි සිත සමාධිගත් කරවන සමාධිය වඩව. මහනනි සමාහිත කරවන සමාධිය ඇති මහනෙකු තතු සේදනී මහන මේ නිසා මේ සසුනෙහි දුකාර සත්‍යයැයි දැනගැනීමට වීරයන් භාවනා කරමු මේ දුකට හේතුවන සමුදයාරය සත්‍යයයි දැනගනු පිණස වීරියයෙන් භාවනා කරනු මේ දුකහි නිරෝදේ වන නිරෝධාරය සත්‍යයැයි තදුසේ දැනගැනියීමම් පිණිස වීරියයෙන් භාවනා කරාව මේ දුක්ඛයාගේ මිදීමට මාර්ගය යැයි දැනගනු පිණිස වීරියයෙන් භාවනා කරාව විවරණය යුක්තනිකා අට්ටකතාවව තුන දෙසේ විසිපාපිටුවෙන්. ඉදං්ච බුත්තං හෝතිී භික්කවේ යස්මා සමාහිතෝ බික්කූ චත්තාාරි අයිය සච්චාන අතාභූතං පජානාති. තස්මා තුමෙහිචච සමාහිතෙච්ච චතුනං සච්චානං යථාභූතං පජානත්තාය ඉදන් දුක්කන්ති යෝගෝ කරනීයෝ. තතාා යස්මා චත්තාාරි සච්චාන තතාාගතා සේව පාතුභාවෝ පාකටානී හොන්ති යස්මාච තතාගතේන සුි බත්තාන යස්මාච තේසු අපරිමානා වන්නා අපරිමානානි පදවයන්ජනානී යස්මාච තේසං අප අපටි විදත්තා වටං වඩ්ඩති ේ පටිවද්ද කාලනෝ පට්ඨායන වඩ්ඩති තස්මා ඒවං නොවට්టං න වඩ්ඩි සන්තීති තුමේෙහි ඉදං දුක්කන්ති යෝග කරනීෝ ේරුුව මෙයද කියන ලද්දේ වෙයි මහනන සිත සමාහිත වූ මහනතෙ මේේ චතුරාරය සත්‍යය තතුසේ විසදව දනගන්නේය. ඒ නිසා සමාහිත සිත්ත ඇත්තාා වූ තෙපිද මෙය දුක්ඛ ආරය සත්‍යයයි මෙ සමුදය ආර්ය සත්‍යයයි පෙයාල මාර්ගර් සත්‍යයයි චතුරාර් සත්‍යය තත්ත්වාකාරය දැනගත හැකිවනු පිණිස උනන්දුවෙන් භාවනා කරව. මෙම චතුරාරි සත්‍යය තතාගත වූ උතු බුදුරජාණන් වහන්සේ තම ඥානයෙන්ම අතේ තැබූ පත්මරාග මානිකයක් සේ පැහැදිලි ලෙස ස්තීරවම වටහාගත්සේක එලෙසම එම චතුරාර් සත්‍යය මනාකොට සවිස්තරව දේශනා කළ සේක. එසේම එලෙස විස්තර වශයෙන් වදාල චතුාර සත්‍යය සම්බන්ධ දේශනාවහි ්‍රමාණ කළ නොහැකි තරම් අක්ෂර පද වියන්ජන පැහැදිලි වැත්තේය එසේම තොපි මෙම චතුරාර සත්‍යය ඥානය මගින් ස්වකීය වශයෙන් හා වර්තමාන වශයෙන් නොදකින තාක්කල් සංසාර වට්ටදුක වඩමින් සිටින් නාහු ඇති. මෙම චතුරාර සත්‍යය ධර්මය තමා වශයෙන් වර්තමාන වශයෙන් සම්මා ධිට්ිය තුළින් විනිවිධ දකින්නේේද එතැන් පටන් මේ මහා සංසාර දුක්කය වැඩිවීමක් නොවන්නේය. ඒ නිසා අපි සංසාර වට්ට දුක්කය නොවඩන්න මුයැයි යන මේ මනසිකාරයට නගමින් මෙය දුක්ක සත්‍යයයි මෙය සමුදේ සත්‍යයයි පෙයියාල මෙය මාර්ග සත්‍යයයි. ආර් සත්‍යය හතර සම්මාදිිට්ටි ඥානය මගින් තමාවශයම වර්තමානව දැක, දැන ගැනීම සඳහා උනන්දුවෙන් භාවනා කරව මේ සංවිතනිකා ඇට්ට කතා පරිවර්තනයයි නැවතත් පහත සඳහන් පරිදි පත් සූතාන්ත දේශනාවද කියවා බලන්න බුද්ජන්ත ත්‍රිපිට ග්‍රන්තෙහි ඇතිලෙසින් උපටා දක්වා ඇත කදිර හෙවත් පත් සූත්‍රය මහනනී යමෙක් මම දුක්කාාර සත්‍යය තතුසේ නුවනින් නොපිළිවිද දුක්ක සමුද යාර සත්‍ය තතුසේ නුවනින් නොපිළිවිද දුක්ක නිරෝධාර සත්‍යය තතුසේ නුවනින් නොපිළිවිද. දුක්ක නිරෝධ ගාමිනී පතිබද ආරය සත්‍යය තතුසේ නුවනින් නොපිළිවිද මැනවි දු කලවර කරන්නමියයි මෙසේ කියන්නේද. මේ කරුණ මහණනි යම්සේ යමෙක් මම කිහිරි පතින් හෝ හොර පතින් හෝ ඇමුල් පතින් කදිර පත්තානං සරල පත්තානං ආමලක පත්තානං ගොටුවක්කොට දියහෝ තල්පතක් ගෙනයන්නෙමි යැයි මෙසේ කියන්නේ යන මෙයට කරුණු නැද්ද මහ එසේම යමෙ මම දුකාර සත්‍යය පෙයාල. දුක්ඛ නිරෝධ ගාමිණී පතිබදා ආරය සත්‍යය තතුසේ නුවනින් නොපිරිසිද මැනවිින් දුක්කෙලවර කරන්නෙමි ඇයි කියන්නේ යන මෙයට කරුණක් නැත. මහන යමෙක් මම දුක්කාාරය සත්‍යය තතුසේ නුවින් පි මැනවිින් දුක්කෙලවර කරන්නේෙමිය ඇයි පෙයියාල දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආය සත්‍යය තතුසේ එනුවනින් පිරිසිඳ මැනමේ දුක්කෙලවල කරන්නෙමියයි. මෙසේ කියන්නේ ය යන මෙම කරුණ නම් ඇත මහනෙනි යම්සේ යමෙක් මම පියුම් පතින් හෝ කෑලපතින් හෝ මාලු ආපතින් හෝ ගොටුවක්කොට දියහෝ තල්පතක් හෝ ගෙනයන්නෙමිය යයි මෙසේ කියන්නේ යන මේ කරුණක් ඇද්ද මහ එසේම යමෙක් මම දුක්කාර සත්‍යය තතුසේ නුව මැනවිින් දුක්කෙලවර කරන්නේෙමියැයි කයියාල මම දුක්ක නිරෝධ ගාමිණී පටිබදා ආරය සත්‍යය තතුසේ නුවනින් පිරිසිඳ දුක් කෙලවර කරන්නේෙමයැයි මෙසේ කියන්නේ ය නම් මේ කරුණ ඇත මහනෙන එහයින් මෙහිලා මේ දුකයයි වීර කළ යුතුයි පෙයාල දුක්කවීම නැති මාර්ගයේ යැයි වීරය කරයුතුයි සංයුත්තනිකාය පහ දෙක පිටුව දෙසි අනු පහින් දුක්ක ආරය සත්‍ය ධර්මය යනු දුක ආය සත්‍යයනු කුමක්තේ යන ප්‍රශ්නය පැන නැගිය හැකිය එයට පිළිතුරු පහත සඳහන් ලෙසටය සංයුත්ත නිකාය පහ දෙකි දෙසිය හැත්තැ පිටුවෙන් සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කාති තේරුම සංශිප්ත වශයෙන් කියතහොත් රූපපාදානක් කන්දය වේදනානු පාදානක් කන්දය සංඥූපාදානක් කන්දය සංකාරුපාදානක් කන්දය විඤ්ඥානුඋපාදානක් කන්දය යන මේ උපාදානස්කන්ද පහ දුක්ක ආරෙ සත්‍යය නම්බෙයි. කුමන ධර්මයක් ු පාදානක්කන්ද එයාල් විඤ්ඥානුපාදානක්කන්ද වන්නේ දෙයයි මේ ප්‍රශ්නය වන්නේ නම් උත්තරය පහත දැක්වෙන ඇරු ධතයුතුය. සංයුතනිකායතුන අසුහතර පිටුවෙන්. යංකංචි භික්කවේ රූපං අතීතානාගත පච්චුප පන්නන් අජ්ජත්තංවා බහිද්දාවා ඕලාරිකංවා, සුකුමංවා, හීනංවා පනීතංවා යං දූරේ සන්තිකේවා ශාසවන් උපාධානීියන් අයං උච්චති රූපවපාදානක් කන්දෝ තේරුම මහනනි ආශ්්‍රවධර්ම වශයෙන් අරමුණු කොට ඇත්තා වූ මමය මාගේය යන දිට්ටියෙන් යුක්ත වන්නා වූ අතිී තනාගත හෝ ප්‍රත්‍යයුත්පන්න වශයෙන් නැත්තා වූ සියලුම රූපධර්මද අධ්‍යාත්මික හෝ බාහිර හෝ සියලුම රූපධර්මද ඕලාරික වූ ද සුකුම වූ ද සියලුම රූප ධර්මද. හීන වූ ප්‍රණීත වූ සියලුම රූප ධර්මද. දුරවුවද ළඟව්ුවද සියලුම රූපධර්මද යන මේ එකොලොස් ආකාරයෙන් කුමන ආකාරයකො හෝ රූපධර්ම රූප උපාදානක් කන්දනම් වෙයි. මේ ලෙසටම ආශ්්‍රුව ධර්ම වශයෙන් අරමුණු කොට ඇත්තා වූ මමය මාගේ යන දිට්ටි වශයෙන්ගෙන දෙොළොස් ආකාර වූ වේදනා, ස්ඥා, සංකාර, විඤ්ඥාන යන මේවාද බෙදරානුපාදානක් කන්දය, සංඥූපාදානක් කන්දය, සංකාරුපාදානක් කන්දය, විඤ්ඥානුපාදානක් කන්දේ යැයි විස්තර වශයෙන් දිගට දේශනා කොට ඇතිසේක සංෘතනිික අයතුන අසූ පහ පිටුවෙන්. ආශ්ම ධර්මයෙන් අර්මුණු කොට සන්හා දිට්ටි වශයෙන්, මමය මාගේය යැයි ගන්නා වූ එකොලොස් ආකාර ඇති උපාදාන ස්කන්ධ පහා. දුක්ඛ ආරය සත්‍යය නම් වෙයි. එම දුක්ක ආරය සත්‍යය සම්මාධිට්ටි ඥානයෙන් සොකීිය වශයෙන් වර්තමාන වශයෙන් විනිිවිධ නොදකිනතාක්කල් සංසාර වට්ට දුක්ඛය නිම කළ නොහැකිය. මෙය, ගලේ කෙටුව දෙයක් සේ ලදරුකුවිසේ හිසේ තෙල් වලේ ගැසු යකට ඇනයක් සේ තරයේ සිත තබා ගන්න දුක්ක සමුදය ආරය සත්්‍යය යනු කුමන ධර්මයක් දුකට හේතුවන දුක්ක සමුදේ ආරය සත්‍යයයි කියනු ලබන්නේද යනුවෙන් ප්‍රශ්නයක් මතුවිය හැකිය ඊට පිළිතුර අවිධර්මයේ සච්ච විභංග පාලියෙහි මෙසේ දැක්වයි න් හාාව දුක්ක සමුදේ ආය සත්‍යය ලෙසද කෙලෙස් දහයට සමුදේ සත්‍යය යැයිද අකුසල ධර්ම සියල්ලම සමුදේ සතතිය යයිද අකුසල ධර්ම සියල්ලත් ආශ්ව ධර්ම අරමුණු වශයෙන් ගෙන ඇත්තාවූ කුසල මූල තුනත් සමුදේ සත්‍යය ලෙසද අකුසල ධර්ම සියල්ලත් ආශ්ව ධර්මයන්ට අරමුණුවලන ලෞකික කුසල ධර්ම සියල්ලත්. සමුදේ සතති ඇයිද මෙසේ දුකට හේතුවන සමුදේ සත්‍යය දේශනා කොට වදාළහ. විභංග අප්‍රකරණය එකසි අනු හතර පිටුවේ. සම්මෝහ විනෝධන අට්ට කතා වෙහිද මෙම පාලියම මෙලෙස ඔබපුටා දක්වා ඇත. කුසලා කුසලා කම්මං අවිසේසන සමුදය සච්චන්තිී සච්ඡ විභංගේ වූත්තාම් ආශ්‍රම ධර්ම අරමුණ කොටගත් කුසල් ලගුසල් කර්ම සාමාන්‍ය වශයෙන් සමුදය සත්්‍යය යැයි සච්ච විභංග පාලයේ දෙසන ලද්දේය යනුහි තේරුමයි. අංගුත්තර තික නිපාතයෙහි තිත්තා ඇතන සූත්‍රාන්තයෙහි මෙසේ දේශනා කොට ඇතිසේක මංచච බික්කවේ දුක්க்க සමුද அறிරිය සச்ச අवि්‍යාප්చයා සංखර සංखර ප්ச்சයා விஞ்ඥානන් விஞ்ஞාන ප්చයා නාම රූප நாම රූපප්చයා සලාयතන සලාතන ප්చයා පස්සோ පස ප්ச்சයා வேදනා வேදනා ප්ச்ச තන්හා තහා ප්ச்சයා උපාදාන උපාදාන ප්చයා බවෝ බව ප්చයා ජාති ජාති පச்சයා ජराමර සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසා සම්භවන්තී එව මේ තස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස සමුදයෝහෝතී ඉදං උච්චති බික්කවේ දුක්ක සමුදයන් අරිය සච්චං. අගුත්‍ර නිකාක තුන් සසිදාසය පිටුවෙන්. තේරුම මහනෙන දුක ඇතිවීම පිණිස හේතුවන සමුදය ආරය සත්‍යය ධර්මය කවරයේ දෙයක් අවිද්‍යාප්‍රත්තයෙන් සංස්කාරයෝ වෙයි සස්කාර ප්‍රතයෙන් viஞ්ඥානයවෙ விஞ்ஞාන ප්‍රත්த்தෙන් நாමරූපයෝවෙ நாමරූප්‍රත්த்தයෙන් ශඩ් ආයතනයවෙ ඩ් ආයතන ප්‍රත්තයෙන් පස්සය වෙ පස්ස ප්‍රත්த்தයෙන් வேදනාවවෙ வேදන පத்தෙන් තහාාවවෙ තංහා ප්‍රත්த்தයෙන් උපාධනයවෙ උපාධන ප්‍රත්තයෙන් භාවයද බවප්‍රත්තෙන් ජාතියද ජාති්‍රත්යෙන් ජරා මරණ සෝක පරිදේවය දුක්ඛ දෝමනස්සු උපායාසයෝ වෙයි. මෙසේ සියලු සුකයෙන් අමිශ්්‍ර වූ දුක්ඛ රාශියාගේ හටගැනීම වෙයි. මහනනිි. මේ දුක්ක සමුදය ආරය සත්‍ය ඇැයි කියනු ලැවෙේ. අගුත්‍ර නිකායක තෝ සය දාහත පිටුවේ. අට්ටකතාවන් හිීද පටිසම්බිදාා මග්ග පාලියයේ, සී අපිටුවේ උපුටා දක්වුමින් එම පටිච සමමුපාදය මෙසේ කෙටියෙන් පැහැදිලි කොට දක්පනු ලැබේ. අර්ථීතයේ හේත වෝ පංච ඉධානි පළපංචකං, ඉධානි හේතුවෝ පංච ආයතිං පල පංචකං. කර්ම භවය ගොඩනගන්නා වූ අතියත භවයහි සිදුකලා වූ වපුරණ ලද බිජු ඇටමෙන් වන්නා වූ, අවිද්‍යා තන්හා උපාධාන, සංස්කාර, කර්ම ූ අතීත හේතුධර්ම පහ නිසා මේ ප්‍රතයුත්පන්න භවයහි විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනානම් වූ ප්‍රතයුත්පන්න හේතුධර්ම පහ ප්‍රකටව පහළ වන්නේය. මේ භවය තුළ රැස්කරන්නා වූ වපුල බිජු බවට පත්කරන්නා වූ අවිද්‍යාතන්හා උපාධාන සංස්කාර කර්ම නම් වූ ප්‍ර්‍යයුත්පන්න හේතුධර්ම පහ හේතුවෙන් ඉදිරි බවේහි විඤ්ඥාන නාමරූප සලායතන පස්ස, වේදනා නම්වූ අනාගත හේතුධර්ම පහ ප්‍රකටමම පහළවන්නේය. පින්වත්යෝගාවචරය යම්සේ ඔබට අතීත හේතු ධර්ම පහ නිසා ප්‍රත්‍යුත්පන්න පල ධර්ම පහ, පහළව නාකාරයද, ප්‍රයුත්පන්නේ හේතු ධර්ම පහා හේතුවයෙන් අනාගත පල ධර්ම පහ පහළ වන ආකාරයද සම්මාධිච්ටි ඥානය මගින් තමා තුළින් වර්තමාන වශයෙන් විනිවිධ දැක දැන කැතහැකි වන්නේ නම් ඔබ සමුදේ සත්‍යය හේතුවෙන් දුක්ක සත්‍ය පහළවන ආකාරය වෙනත්විද්‍යකට කියතොහොත් දුක ඇතිවීමට හේතුවන සමුද ආර්ය සත්‍ය ධර්මය කොටසින් කොටස භාවනා ඥාණෙන් වටහා ගත්තෙක් වන්නේය. පුතුම් නිවන ප්‍රාර්ථනා කරන්නා වූ ඔබ දුක්ක සත්‍යය නම් වූ ධර්මයන් අතරට ප්‍රත්‍යුත්පන්න උපාදාන ස්කන්ද පහට අමතරව අතීත පංචුපාදාන ස්කන්ඳහා අනාගත පංචුපාදාන ස්කන්ධ යන මේවාද ඇතුළත් කළ යුතු මෙන්ම සමුදය සත්ත්‍ය යන ධර්මයන් අතරට ප්‍රත්‍යත්පන්න පලධර්ම හා හේතුධර්ම පමණක් නොව අතීත හේතු ධර්ම හා අනාගත පලධර්මද ඇතුළත්කොට දැනග යුතු බව අමතක නොකළ යුතුය වෙනත් විදිියකට කියතොහොත් මේ දුක්ක සත්‍ය ධර්මය හා සමුදය සත්‍ය ධර්මය යන මේවා සම්මාධිට්ටි ඥාන ශක්තියෙන් ස්වකීය වශයෙන් වර්තමාන වශයෙන් අවබෝධ නොකරගන්නතා සංසාර වට්ට දුක සහතික ලෙස කෙළවර කිරීමේ ශක්තිය ලැබින්නේ යන්න සිදු යනහැක්කක් බව සිහිඒ තබා ගනිත්වා. රප බුද්ධ ධර්මයහිලා රූප විසි අටක් සංග්‍රහ වන්නේය. මෙම රූප ධර්මයන් ප්‍රමාණ වශයෙන් විසි අට වර්ගයක් ලෙසද දෙක. යම් රූපයක් කර්ම හේතුවෙන් උපදීද යම්රූපයක් සිත හේතුවෙන් උපදීද යම් රූපයක් ඉරුත්තුවෙන් උපදීද යම් රූපයක් ආහාර හේතුවෙන් නඋපදීද කුමන රූපයක් කුමන හේතුවකින් හට ගනීද යනාදී ලෙස ඇතිවන හේතුව සමුட்டන වශයෙන්ந்த තත්වාකාරය නොදන්නාතාක් මෙම සාාසනයෙහි මාර්ගඵල නිර්වාණ ලබන තරමට දියුණුවක් ප්‍රගතියක් ලබාගත නොහැකි බව මහා ගෝපාලක සූත්‍රයේ හිලා මජ්ජිමනිිකා එක පොද පන්සිය තිහපිටුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. එම සූත්‍ර අටුවාවෙහි පහත සඳහන් ලෙසට විස්තර කොට පෙන්වා ඇත. සෝ ගණනතෝ සමුට්ඨානතෝ රූපං අජානතෝ පරි්ග හෙත්වා අරූප වත් පෙත්වා රූපාරූප පරිග්ගා හෙත්වා පච්චය සල්ලේ හෙත්තුවා ලක්කනං ආරූපෙත්වා කම්මට්ටානං මත්තකං පාපේතුන සක්කෝතිී මජ්ජිමිනිකා ඇට්ට කතාව දෙක දෙසය දහත දෙසේ දහට පිටුවල තේරුම ඒ යෝගාචචර භික්‍ෂූ හට රූපධර්මය එක ප්‍රමාණ වශයෙන්ද දෙක හේතු සමුට්ठාන වශයෙන්ந்த ර්මාර්ථයතෙක් ඥානය තුළින් බැස නොගන්නාතෙක් එක රූපය ධර්මයන් පරිග්‍රහ කොට රූප පරිග්හඥානය දෙක නාමධර්මයන් පරිග්‍රහ කොට අරූප පරිග්්‍රාඥානය තුන රූප නාමධර්මයන් රිග්‍රහ කොට රූපාරූප පරිග්‍රාඥානය අතර හේතු ප්‍රත්ති ධර්මයන් මනාව පරිග්‍රහ කොට පච්චය පරිග්්‍රඥානය ප රූපනාම හේතු පල සංස්කාර ධර්මයන් තිලක්ෂණ වශයෙන් ප්‍රකට කොටගෙන විපස්සනාඥානය විපස්සනාභාවන කර්මස්ථාන මගින් මග්ග පල ඥාන නම් වූ, ගිනි පෙත්තතෙක් යා ගැනීමට මොනම ක්‍රමයකින්වත් ශක්තියක් නැත. මෙම, පාලි හා අටුවාවලට අනුව භාවනා කරන ඔබ විසින් රූපකර්මස්ථාන කොටස තුළ ප්‍රථමයෙන් රෝප කොටස් විසි අට දැනගත හැකිවනු පිණිස උත්සුක විය යුතුවන්නේය රූපධර්මයන් එක් කොටසකට ස්වාධීන ලෙස සිටීමට ශක්තියක් නැත කලාපයයි කියන්න වූ රූප කලාප මිටි වශයෙන් පමණක් පිහිටි ධර්මතාවයකි කලාපනම් වූ මේවා පරමාර්ත වශයෙන් රූපයන්හි ඉතාම කුඩා මිටි වන්නේය. පරමානු කොටස් වැනිිය පරමානු කොටස්වැනියි නිශ්චිතවම් පෙන්වා නැත. ප්‍රමාණය වශයෙන් සලකතුත් ඉතාම කුඩා වන්නේ යැයි ගැනීම වටි. මෙම රූප කලාපෝ සමූහ ප්ඥත්ති සන්ටාන ප්ඥත්ති යනාදී ලෙස ප්ත්තිී අතරින් සම්පූර්ණයෙන්ම කළවම් වූ මිටි කැටිති වශයෙන් පිහිටන්නා. ප්ඥත්ති නිි්වණයක් ලෙස පිහිටා ඇති මේවා නොබිදිය හැකි සුනු කළ නොහැකි ගණයන් වූ ප්ඥත්ති ධර්මයන් ලෙස පිහිටා ඇත. මෙම එක්කේ කරූප කලාපයක් තුළ අඩුම තරමින් පටවිී තේජෝ වායෝ වන්න. ගන්ධ රස්ස ඕජායන රූප ස්වභාව ධර්ම අට වර්ගයක් ඇත මෙම රූපධර්ම ස්වභාවයෙන් සියල්ලම එකින් එක ත්‍රිලක්‍ෂණ වශයෙන් මනසිකාරයට නංවා ප්‍රකටගරගත යුතු ඇත මේ රූප කලාප නැත්නම් පරමාර්ථ රූපධර්මයෝ ඇසිපියහ හෙළනත් කාලයක් අකුණු විදුලි කොටෝන කාලයක් ඇසුරු සැක කාලයක් ලෙස දැක්විය හැකි ඉතා කුඩා කාලයකින් කෝටි පන්දහසකින් එකකටත් වඩා අඩු ජීවිත කාලයක් ඇත්තෝය. ඉතාමත් කෙටි ජීවිත කාලයක් ඇත්තෝය. හේතුධර්මයන්ගේ උදවවෙන් හේතුධර්ම නොනිමිතාක් පලධර්ම මේ ක්‍රමේයට සමානව ඉදිරිය හා පසුපස සම්බන්ධ වෙමින් එකින් එක පහළවීමක් සිදුවනවා පමණි. මේ රූපධර්මයන්හි පරමාර්තය හමුවනතෙක් තත්වාකාරයෙන් සම්මාධිට්ටි ඥානය මගින් තමන් විසින් වර්තමානවම වනිවිධ දැකගත හැකි වුණු පිණිස. අවශ්‍ය කරන උදවකාරක උපකරණය නම් කලින්, සඳහන් සමාධි සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට වන්නා වූ සමාධියම වන්නේය නා නාම ධර්මයන්ද රූපාරූප කලාපු පාදානං යන යෙදුම අනුව නාම කලාප සමූහ වශයෙන් පැවතීම ධර්මතාවයකි එකක් වශයෙන් තනිවසිटीීමට ශक्තියක් නැත नामධර්මයන් හි වීति වීति मुक्तසිित එනම් වීति වලින් නිर्मुक्त වූषित जैසदवारගකි प्रतिසधසිित බවාගසිित චतिසිित යන මේවා වීति मुक्त स වෙति एक භාවයක් තුළ ප්‍රथමයෙන් පවත් පටන් ගැනීම සිදු කරන සිත ප්‍රතිසන්ධී සිතනම් වෙයි අවසාන සිත චුති සිතනම් වෙයි එම ප්‍රතිසන්ධිය හා චුතිය අතර චිත්තවීති පහළ නොවන විට භවය තුළ සිතේ අක්ඩ බව පැවතීම සඳහා භවේ හේතු ධර්ම වශයෙන් පහළවන සිත බවාංග සිතනම් වෙයි ्වාරයන්හි අරමුණු ගැටනවලාවේදී මතුවී එන සිත්වැල් වීතිසිත් නම්වෙයි. චක්කු द्වාර වීති සෝතद्රීති ගානद्वाරවීथ ජිवद्වාර වීති කාය द्वाරවීथ මනෝද्වාරවීතියයි සංශිප්ත ලෙස වීතිසිත් වර්ග හයක් ඇත. එම වීති සිද්ධ අති මහන්තාරම්මන විභූතාරම්මන ලෙස පංචදවාරා ව්්‍යන චක්කු වි්ඥාන ලෙස පංචවිඤ්ඥානයම සම්පටිච්චන සන්තීරණ ஒොත්තපන ජවනවාර හත තදාරම්මන වාර දෙක හා බවාංග, මනෝදවාරා වජ්්‍යන ජවනවාර හත තදාරම්මනවාර දෙක යැයි චිත්ත නයාම මාර්ගය අනුව සිදුවීම් ධර්මතාවක් වන්නේය දම්ම සංගන අට්ට කතාව දෙසය හතලිස් දෙක පිටුව. මෙම වීතිසිතා වීති මුක්තසිත් අඩුමතරමින් චිත්තක්ෂණ වශයෙන් චිත්ත චයිතසික අටක් ඇතිවද සමහර ජවන සිත්වල ි චෛතසික වශයෙන් චිත්තක්ෂණ තිස් හතර දක්වාද පැවැත්විය හැකිය. මේ චිත්තක්ෂණ එකේකක් තුළ එක්ව පහළවෙමින් ගමන් කරන චිත් නාමධර්ම මිටිවලට නාම කලාපයක් කියනු ලැබේ. මෙම නාම කලාප එකේකක් තුළ පිහිට ඇත්තා වූ නාමධර්මයන් මේ පස්සය, මේ වේදනාවය, මේ සං්ඥාවය, මේ චේතනාවය, මේ විඤ්ඥාණයයි යන් ලෙසට ඥානය තුළින් වෙන්වෙන්ව ගැනීමට හැකි විටකදීම පරිග්‍රහ කළ හැකි විටකදීම. නාමධර්ම දන්නේයැයි කිවහැකය. පරමාර්ථය වනාහි උතුම් ඥානයෙන් හමුකර ගතයුතු වන්නේය. නාමධර්මයන් පෙරකීලෙස පරමාර්ත වශයෙන්. තුම් ඥානෙන් හමුකරගන්නාතෙක් පරිග්‍රහ කරනු පිණිස වෙන්වෙන් වශයෙන් දකගනු පිණිස වனுවිද දකිනු පිණිස සම්මාධිற்றි ඥානය තුළින් තමා විසින්ම වර්த்தமான වශයෙන් විසදව දැනගනු පිණිස උපකාරක ධර්මය නම් ඉහත කලින් සදහන් කළ සමාධ සූත්‍රේ හිලා ුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි සම්මා සමාධියම වන්නේය සමතය වනාහි ශාසනික ධර්මයක් නොවන්නේය යන චෝදනාව සංයුතනිකායතුන දෙසිය දාසය පිටුවෙන් ඒතේ අස්සජී සමන බ්‍රාහ්මනෝ සමාධිසාරකා සමාධසාමනෝ තේසංතං සමාදිං අපටි ලබथ ඒවං හෝති නොවස්සු මයං පරිබායමාති තේරුම අස්සජිය මේ ශ්‍රමණ බ්‍රාක්්මණයෝ සමාධිය සාරයකොට සමාධිය ශ්‍රමණභාවේ අර්ථයයයි සිතන්නාහ. එම සමාධිය නැවතනවතත් උපයාගත නොහැකි වූ එම ශ්‍රමණ බ්‍රාක්්මණයෝ අපි වනාහි ශාසනයෙන් පිරුණෝ පිරිහුණෝ වන්න්‍යෙමුයැයි මෙසේ සිතුවිලි පහළ කරගන්නාහු වෙති සංයුත්නිකා යට්කතාව දෙක දෙසිය තිහපිටුවෙන්. සමාධ සාරකා සමාධි සාම්ෝති සමාදිං ඒව සාරංව සාම්්‍යංව ම්්‍යති මයිහං පනසාසනය න ඒතරං සාරං විපස්සනා මග්ගම් පලානං සාර සෝතුවං සමාධිතෝ පරිබායන්තෝ කස්මා චිත්තේසි සාසනතෝ පරියාහමති තේරුම සමාධිය සාරයකොට සමා ශොමණභාවේ අර්ථයයයි සිතන්නාහ. යනු සමාධියම සාරය යයිද ශමණභාවය යයිද සිතමීය සිප්ති දරාගැනීමය එහෙත් මේ මාගේ ශාසනයහි සමාධිය සාරය නොවන්නේය. විපස්සනා මාර්ග පලයෝම සාරයවන්නහ. සමාධී අතිීන් පිරිිහුණු බව මක්නිසා. මම වනාහි ශාසනයේ පිරිහෙම් දෝයයි සිතන්නේෙහි යන එහි තේරුමයි. අස්සජි භික්‍ෂුව කාය සංස්කාර නම්වූ ආශ්වාසු ප්‍රාශ්වාස නතරවීමෙන් ලබන ආනාපාන චතුරත්‍ය විපස්සනාවට පාදක කොට විපස්සනාවට බැස්සේය. එහෙත් අසනීප වූ වීට එම චතුෘත ද්‍යානයට නැවත නැවත සමයදීමට නොහැකි විය විපස්සනාවට බැසගැනීමට ද නොහැකිවිය ඒ බැව් සංඝයා වහන්සේලා මගින් දැන ගැන බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළ අවස්ථාවේ ඉහත සඳාන් ප්‍රකාශනය අඩංගු සූත්‍ර දේශනාවක් වදාළසේක මෙම තිපරිවට්ට ධර්ම දේශනාව අවසානයේ අසජි ස්වාමීන් වහන්සේ අරත්ඵල ඥානයට පත් වූ සේක ත සඳහන් පෙළ අටුවා කතා උපුට අදක්වා සමත සමාධිය ශාසනයහි සාරයනුවන්නේය විපස්සනාව පමණක් සාරය වන්නේය ඒ නිසා සමාධිය තහවුරු කිරීමම් අවශ්‍ය නැතැයි සමහරු කියනු ලැබේ. මේ පොතහෙද සමත සමාධිය ශාසනෙහි සාරයේ යැයි කියනුනො ලැබේ. විපස්සනා මාර්ගඵලයෙන් පමණක් ශාසනයහි සාරය යැයි කියනු ලැබේ එහෙත් විපස්සනාව යනු අනිච්චා දිවසේන විවිදෙහි ආකාරෙහි දම්මේ පස්සතීතිී විපස්සනා ධම්ම සංගන අට්ටකතා එකසි තිස් අතර යැයි අත්්‍යසාලිනි අටුවාවෙෙහි විස්තර කර ලෙසට දුක්ඛ සත්‍ය නම් වූ පංචුපාදාන ස්කන්දයට අයත් රපනාම පරමාර්ථද සමුදේ සත්‍යය නම් වූ දුක්ක සත්‍යය මූල හේතුව සම්බාන්ධ පරමාර්ථ ධර්මද යන ශුද්ධ පරමාර්ථ වන්නා වූ සංස්කාර ධර්මයන්හි ඇතිවීමෙන් පසු නැතිවීයාමේ ස්වරූපය විනාශවී යන ස්වරූපය ඥානය තුළින් දකිනතෙක් බලා අනිත්‍යද දෙක විනාශවීමෙන් පෙළෙන්නා වූද පෙළීමෙන් අතරක් නොතබා පීඩා විදින්නා වූද ස්වභාවය ඥානය තුළින් දකින ලෙසම බලා දුකද තුන විනාශ නොවී කල් පවතින සාරය ලෙස පවත්නා වූ ආත්ම සුරූපයක් නැති බවත් මේ සංස්කාර ධර්මයන් ආත්මයක් නොවන බවත් ඥානය තුළින් දකිමින් අනාත්මයද වටහා ගැනීමයි. මේ අයුරින් තු ලක්ෂණය භාවනා මනසිකාරය තුළින් සලකාබලන කොටසට විපස්සනායයි කියනු ලැබේ. එම විපස්සනා ඥානයන්ට අරමුණු වන්නා වූ ධර්ම වනාහි දුක්ක සත්‍යය සමුදේ සත්‍යය නම් වූ පරමාර්ථ සංස්කාර ධර්මයෝම වෙති. පින්වත් යෝගාවචරය ඔබ සමාධිය තහවුරු කරගෙන භාවනා කලාවිය හැකිය. එලෙස භාවනා කිරීමේදී නාමරූප ධර්මයන් වශයෙන්ද හේතු ධර්ම සහ පලධර්මයන් වශයෙන්ද. සම්මාධිට්ටි ඥානය තුළින් තමා විසින්ම වර්තමානවම විනිවිධ දැනගත්තේ ද නැද්ද යන්න තමාවිසින්ම ප්‍රශ්න කර බලනු වටී ඉදින් නොදනීඇයි වැටහේනම් සංස්කාර ධර්මයන් සම්මාධිට්ටි ඥානය තුළින් තත්වාකාරෙන් තමාවිසින් වර්තමාන වශයෙන් මිනිවිද දැකීම සඳහා සමාධිය තහවුරු කළගතයුතු යන බුද්ධ දේශනය ගෞරවෙන් පිළිගතයුතුය. ඒ නිසාම මේ සංස්කාර ධර්මයෝ වනාහි සමාධී ඇත්තා වූ සත්පුරුෂයන් විසින් පමණක් සම්මාධිට්ි ඥානයෙන් තමාවිසින්ම වර්තමාන වශයෙන් මිනිමවිද දැක දැනගතහැකි ධර්මයෝය. වෙනත් විදිහකට උපචාර සමාධිය අර්පනා සමාධිය නම් වූ දොකාර සමාධී ශාසනය සමාධිය නොවෙයි. අබුද්ධෝත්පාද කාලයේ පමණක් පවතින්නා වූ ශාසනය වන්නේය විපස්සනාධර්මය පමණක් ශාසන ධර්මය වන්නේ යැයි සමහරු කියති. ඉදින් යෝගාවච රෝබ ආරෂ්ටාංගික මාර්ග ධර්මය සංසාර වට්ට දුක්කයෙන් මිදීමට නිර්යානිික ධර්මයක් වීමද ශාසනිික ධර්මයක් වීමද පිළිගන්නේ නම් ආර්යෂ්ටාංගික මාර්ගය තුළ එක්කොටසක් වූ ආරැෂ්ඨාංගික මාර්ගය තුළ සංගෘහිත වූ සම්මා සමාධියද හැම ආකාරයකින්ම ශාසනය අන්තර්ගත ධර්මයක් වන්නේ යන මෙය කුමක් නිසා නොපිළිගන්නේද ආරෂ්ටාංගික මාර්ගයේ ශාසනය ධර්මයක්යැ පිළිගනීනම් සම්මා සමාධියද ශාසනෙහි ධර්මයක් යැයි පිළිගත යුතුය පිළිගනු වටී. සම්මා සමාදිය යනුකිම. කතමෝච භික්කවේ සම්මා සමාදී. ඉද භික්කවේ බික්කූ වි්චව කාමයෙහි විච්චේව අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං, පීතිසුකං පටමජජානං උපසම්පජ්ජ විහරද. මහනනි සම්මා සමාධිය යනුකිම මහනනි මේ ශාසනයේ යෝගාවචර භික්ෂු දෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසලවලින් වෙන්ව විතර්ක සහිත විචාර සහිත නීවරණ ධර්මයන්ගෙන් වෙන්වීම නිසා උපන්නා වූ ප්‍රීතිසුකයෙන් යුක්තව ප්‍රථම අධ්‍යානයට එළඹ වෙසෙයි විතක්ක විචාරාණං වූපසාමා අජ්්‍යත්තං සම්පසාධනං චේතසෝ ඒකෝධභාවං අවිතක්කං අවිචාරං සමාධි ජම්පීති සුකන් දති අජ්්‍යානං උපසම්පජ්ජ විහරති විතර්ක විචාරයන්ගෙන් වෙන්වීමෙන් තමාගේ අධ්‍යාත්මික සන්තානය තුළ සිත් සම්ප්‍රසාධනය කළ හැකි සමාධිය වැඩීමට හැකි විතර්කයද නැති විචාරේද නැති සමාධය නිසා පහළවන ප්‍රීතිසුකය සහිත දවිතියධානයට එළඹවෙසෙන්නේය. පීතිාච විරාගා උපෙක්කාාච විහරති සතෝච සම්පජානෝ සුකංව කායේන පටිසංවේදේති. යංතං அறிයා ආචික්खाන්තිී, උපෙක්කෝච සතිමා සුකවිහාරීති තති අජ්ජානං උපසම්පච්ච විහරති. ප්‍රීතියෙන්ந்த වෙන්ව එනම් ආනාපාන ප්‍රතිභාග නෙමිත්ත සදිසි සමතනෙමිත් අරමුණක උපේක්ෂාවෙන් සතිමත්ව සම්පජානයකාරීව නාමකයින් නිරාමිස නිෂ්ප්‍රීතික සුකයද වෙඳින්නේය. සමත නමිත්ත අරමුණු කෙරෙහි උපේක්ා සහිතවම සතිමත්ව සුකදායිව වෙසන්නේයි ආරයන් වහන්සේලා විසින් වරණනා කරලද ත්‍රතිය ධානයට එළඹ වෙසයි. සුකස්සච පහනා දුකස්සච පහනා, පුබ්බේච සෝමනස්ස දෝමනස්සානං අන්තංගමා අදුක්කම සුකං උපෙක්කා සති පාරි සුද්ධං චතුත්තා අධ්‍යානං උපසම්පජ්ජ විහරති. අයං ොච්ච තිබික්කවේ සම්මා සමාධී. සුखේද ප්‍රහාණයේ කිරීම අනුවද දුක්खේද ප්‍රහාණය කිරීමම් අනුවද කල්තියාම සොම්නස් දොම්නස් ප්‍රාණය කළ නිසා. සුකයහා දුකේ නැති තත්‍ර මංජතා චෛතසික නම් වූ උපේක්ෂාව නිසා පහළ වූ සතියෙන් පාරශුද්ධ වූ චතුත්ත අධ්‍යානයට එළඹ වාසය කරයි. මහනිනි මේ සමාධයට සම්යක් සමාධිය යැයි කියනු ලැබේ. දීග නිකාය දෙවනි පොත හාරසි අනු හත පිටුව. උපරිම මට්ටමට පත් වූ කාමාවචර උපචාර සමාධී රපාවචර සමාී යන සමා තුන්වර්ග අතරින් මැද ඇති රූපාවච්චර සමා සම්මා සමාධියයයි මුල් වූ කාමාාවචර සමාධියහා අගූ අරූපාවචර සමාධී අතරින් මච්‍යේදීපක ක්‍රමේට ගතියුතුවෙයි. ඒ නිසා විුද්ධිමක් ගටුවාවෙහි මෙසේ දක්වා ඇත චිත්ත විශුද්ධි නම ස උපවචාරා අට්ට සමාපත්තියෝ උපචාර සහිත සමාපත්ති අට චිත්ත විසුද්ධි නම්වෙේ. එක පිටුව විසුද්ධ මක් අටුුවාව. උපචාර සමාධිය සහිත වූ මෙම අෂ්ට සමාපත්ති වනාහි මාර්ග අංග අටතුළ සම්මා සමාධදි නමින්ද සප්ත විසුද්ධි ප්‍රතිපදවෙෙහි චිත්ත විසුද්ධි නමින්ද යෙදයි ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයා. සමතයානික පුද්ගලයා මෙසේ සමාධිය තහවරු කරගත යුතුනම්, ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයා, සමාධිය තහවරු කර නොගෙන, විපසනාවට කෙලින්ම නොයන් න්නේේදැයි ප්‍රශ්නයක් නගී. ශෂ්ක විදර්ශනා යානික පුද්ගලයාද, සදිසූපචාර වශයෙන් උපචාර සමාධිය නම් වූ සමාධිය තහවර කරගතයුතුය. යන්න ඒට පිළිතුරයි. ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයෝ කුමන කර්මස්ථානයකින් පටන්ගෙන භාවනා කළියයුතු දැයි දැනගත යුතු නම් පහත සඳහන් විසුද්ධිමඟ අටුවාපාටය කියවන්න. ආරසි හතලිස් දෙක පිටුවෙන්. සුද්ධ විපස්සනා යානිකෝ පන අයමේවවා සමත යානිකෝ චතුදාාතු වවත්තාානයේ වෘත්තානං තේසං තේසං ධාතු පරිග්ගහ මුකානන් අන්‍යතරමුකවසේන සංකේපේතාවා විත්තා අරතෝවා චතසෝ ධාතුයෝ පරිග්ගන්හාතිී තේරුම සමතයානික පුද්ගලයා දිට්ටි විසුද්ධි කොටසට පත්වීමට රූපකම්මට්ටාන නාමකම්මට්ටානයන දෙක තුළින් රූප කර්මස්ථානයෙන් පටන්ගෙන හෝ නාමකර්මස්ථානෙන් පටන් ගෙන. බිට්ටි විසුද්ධී කොටසට පත්විය හැකිය. මේ දෙක අතරී නාමකර්මස්ථානයෙන් විසුද්ධයට පත් වූ විට ධ්‍යනන්ගයන් සහ ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ නාම ධර්මයන් පරිග්‍රහ කරනු හැකිවෙයි. ශුෂ්ක විදර්ශනා යානික පුද්ගලයාද රූපකර්මස්ථානින් පටන් ගෙන විිට්ටි විසුද්ධියයටට පිවිසෙන්නේය. සමතයානික පුද්ගලයෝද සමත කර්මස්ථාන හතලිය තුළින් චතුදාන වවත්තාන කර්මස්ථානය හිලා විස්තර කර ඇති පරිදි මෙම මහාභූත හ පරිග්‍රහ කිරීම සඳහා වූූ මාර්ගයන් අතුරින් යම්ක්‍රමයක් මගින් සංෂේප වශයෙන් හෝ විස්ථාර වශයෙන් හෝ මහාභූත හතරින් පටන් ගෙන පරිග්‍රහ කරන්න ෝය හේතු දැක්වීම සමාධිය තහාවුරු කර ගැනීමට සමත කර්මස්ථාන හතලිහක් ඇත. චතුධාතු අවත්තාන නම් වූ ධාතු කර්මස්ථානයද ඒවාට ඇතුළත්ය. එම කර්මස්ථානය උපචාර සමාධී අර්පනා සමාධිනම් දෙවර්ගය වූ සමාධිය තුළින් උපචාර සමාධිය ලබාගැනීමට හැකි උපචාර කර්මස්ථානයක් වන බව විසුද්ධි මක්ගේෙහි දක්වා ඇත. උපචාර සමාධීතීව රූල්හි වසේන වේදිතබ්බං අපන්නංහි උපෙච්චාරී සමාී උපචාර සමාධී අපන්නා වෙත්ත නත්ති තාදිිස්ස සමාදිස්ස සමාන ලක්කනත්තාය ඒවං වුත්තාං. කස්මා පනේත අපපන්නං නහෝතීතිී තත්ත කරනම සභාව දම්මාරම්මනාති. ධාතු කර්මස්ථානය ර්ගය අනුව භාවනා කිරීමෙන් ලද සමාධිය දියුණු කිරීමෙන් ලබන එම උපචාර සමාධිය නියම උපචාර සමාධයක් නොවෙයි. ශක්ති අතින් උච්චතර තත්වයට පත්වීම නිසා උපචාර සමාධිය සේ කෘත්‍ය වශයෙන් දක්වා ඇති බව දත යුතුය එ එසමයි. උපචාර සමාධියයට ළඟාවීමට හැකියාව ඇති බව අටුුවාවහි විදා දක්වා ඇත. එම උපචාර සමාධිය යන්න නියම උපචාර සමාධිය නොවෙයි. ශක්ති අතින් උච්චතර තත්වයට පත්නිසා කෘත්‍ය වශයෙන් උපචාර සමාධිය හා සමානයයි දක්වා ඇති බව දැනගත යුතුමයි. ආර්පනාධ්‍යානයට ආසන්නව පවතින සමාධියයට පමණක් උපචාර සමාධිය යැයි කිවහැක. ධාතු කර්මස්ථානය මගින් ආර්පනා ්‍යාන ලැබියන හැක එහෙත් අර්පනාධ්‍යානය ආසන්නව පිහිටා නියම උපචාර සමාධිය හා සමා සමාධි ලක්ෂණ ඇති නිසා සදිසි උපචාරය වශයෙන් සමකොට දක්වා උපචාර සමාධියයැයි සඳහන්ව ඇත ොමක් නිසා මේ ධාතු කර්මස්ථාන මාර්ගය අනුව අර්පනාධ්‍යාන සමාධිය නොයිපදිය හැකිද. රූපකාලාප එකක් තුළ ඇති මහාභූත ධාතු හතර සොකීය ස්ොභාව ලක්‍ෂණ වන්නා වූ පරමාර්ථ ධර්ම ස්වභාවය අරමුණු වශය නැති බව එම පරමාර්ථ ධර්ම ස්වභාවය ගැබුරු නිසා අර්පනාධ්‍යන සමාධියයට ළඟාාවිය නොහැකිව උපචාර සමාධියතෙක් පමණක් ළඟාවීම වන්නේය. මහාභූත ධර්ම හතරෙහි ස්වභාව ලක්ෂණයන් ඥානය තුළින් සවිස්තරව දැන සමාධිය හොඳින් තහවරු වීනම්. රූප කලාප එකකක් තුළ පිහිටා ඇති මහාභූත ධාතු හතරෙහි පරමාර්ථ ධර්ම ස්වභාව ලක්ෂණ තමා විසින්ම ඥානය තුළින් සවිස්තරව දැකගැතිහැකි මට්ටම පැමිණේ වන්නේය රූප කලාප එක එකක් තුළ ඇති මහාභූත ධාතු හතරෙහි පරමාර්තර්ම ස්වභාවය ලක්ෂණ තම විසින් ඥානය තුළින් සවිස්තරව දැනගත් විට එම ඥානය හා සමවසිටින සමාධිය උසස්ම තත්ත්වයට පත්වූ කාමාචර උපචාර සමාධයක් වෙයි. අර්පනාධාන සමීපව ආසන්නවසිටින සමාිය පමණක්ම උපචාර සමාධිය යැයි කිවයුතුය කලාප එකකක් තුළ පිහිටා ඇති මහාභූත ධාතු හතරහි පරමාර්ත ධර්ම ස්වභාවය තමා විසින්ම අරමුණු කොට දිගටම සමාධිය තහවුරු කළද එම මහාභූත හතරතුළ ඇති සුකීය පරමාර්ථ ධර්ම ස්වභාවය ගැඹුරු නිසා අර්පනාධ්‍යාන තත්වයට ලංවිය නොහැක. මේ ධාතු කර්මස්ථාන කොටස අනුව අර්පනාධ්‍යාන ලැබිය නොහැක මේ රූප කලාප මිට තුළ පිහිටා ඇති රූපධර්මයන්හි ඉතා කෙටි ජීවිත කාලයක් ඇත ඇසිපිය එහලන කාලයක් විදුලි කොටන ඇසරුසන ගරන කාලයක් තුළ වාරකෝටි පන්දාහකට වඩා පහළ විය හැකි තරමට කෙටි ආයු ඇත. මෙතරම් කෙටා කෙටිආයු ඇති රූපධර්මයන් ස්වභාව ලක්ෂණ අමුණකොට ඇති බැවින් ඉතා ගැමුරු දුෂකර වූ කර්තපයක් වන්නේ නමුත් රර්පනාධාන හා ආසන්නේ ඇති නියම උපචාර සමාිය ස සමෝන තරමට සමාධියවෙයි. ඒ නිසා සදිසි උපචාර ලෙසට මෙම චතුධාතු අවත්තාන සමාධියද උපචාර සමාධියයැයි අටුවාවෙහි විවාහර කොට ඇත. ශුද්ධ විදර්ශනායානික පුද්ගලයා සමත ධාන පදනම් නොකර විපස්සනා නොහොත් දිිට්ටි විසුද්ධි මට්ටමට කෙලින්ම යාමට කැමති නාම් මෙලෙසවූ උපචාර සමාධිය තහවුරු කරගතයුතු ඇත මේ චතුදාාතු අවත්තාන කර්මස්ථානය උපචාර සමාධියයට පත්කරවීමට සමත් නිසා සමත කර්මස්ථාන හතලියට අඩංගුය. උපචාර තත්ත්වයට පත්වූ මෙම චතුදාාතු අවත්තාන උපචාර සමාධිය නැපනම් උපචාර සමාධිය සමාන සමාධිය ර කලාප එකක් පාසා පවතින මහාභූත හතරයේස්ොකීය වශයෙන් පරමාර්ථ ධර්ම ස්වභාව ලක්ෂණද අරමුණු කරන නිසා දිට්ටි විසුද්ධි මට්ටමට පත් වෙයි. ඒ නිසා මේ කර්මස්ථානය සමත විපස්සනා දෙපැත්තටම ලද හැකි කර්මස්ථානයක් වෙයි. මෙෙනත් විදිියකට කියතොත් ශුෂ්ක්‍ර විදර්ශනා යානිකයා දිිට්ටි විසුද්ධි මට්ටමට නැත්නම්. විපස්සනාවට කෙලින්මගේ අවස්ථාවේ කොමක් නිසා ධාතු කර්මස්ථානයෙන් පටන්ගෙන භාවනා කළයුතුද යනු ප්‍රශ්නයක් වියහැකිය. පිළිතුර මෙසේය. දවිදංහි කම්මට්ටානං රූපකම්මට්ටානාංච අරූපකම්මට්ටානංච රූප පරිග්ග හෝ අරුප පරිග්ග හෝතීපි ඒතද හච්චති බගවා රූපකම්මට්ட்டානං කතෙන්තෝ සංකේප මනසිකාර වසේනවා විතාාර් වනසිකාර වසේනවා චතුදාතු වවත්තානං කතේත සමත කර්මස්ථාන කොටසහි කමටහන් හතලිහක් ඇත. එහෙත් විපස්සනා කොටසෙහි රූපකර්මස්ථානය නාමකර්මස්ථානයයයි කමටහන් දෙකක් පමණක් ඇත. රූප පරිග්‍රාහෙවත් රූප ධර්ම පරිග්‍රහණද අරූප පරිග්ගායවත් නාම පරිග්‍රහණයද යන මෙම දෙකට රූපකර්මස්ථාන නාමකර්මස්ථානයයි කියනු ලැබේ. මේ දෙක අතරීෙන් බුදුරජාණන් වහන්සේ රූපකර්මස්ථාන සම්බන්ධයෙන් දේශනා කරන අවස්ථාවේදී. කෙටියෙන් යෝනිසෝ මනසිකාරයට නැංවීමේ හැකියාව ලෙසටද විස්ාර් ලෙසි යෝනිසිකෝ මනසිකාරයට නැංවීමේ හැකියාව ලෙසිද චතුධාතු අවත්ථාන නම් වූ ධාතුකර්මස්ථානය දේ‍යකාරයකට දේශනය කරන කිරීම ධර්මතාවයකි. පරිග්ගාති රූපකම්මට්ඨානාති ඉඳං රූප මුකේන විපස්සනාබි නිවේසං සන්දායවුත්තාං අරූප මුකේන පණ විස විපස්සනාබි නිවේසෝ ඒබුයියේන සමතයානිිකස්ස ඉවජිතබ් වූ, සෝ ඒ පටමං ජානංගි පරග්ගහෙත්වා තතෝ පරං සේසදම් මේ පරිග්ගනාති ධර්මයන් පෙරටු කොට රූපකර්මස්ථානයෙන් පටන්ගෙන විපස්සනා මනසිකාරය පැවැත්වීම වැඩි වශයෙන් ශෂ්ක විදර්ශනායානික පුද්ගලයකුගේ කැමැත්තයි. නාම ධර්මයන් පෙරටුව නාමකර්මස්ථානයකින් පටන්ගන්නා විපස්සනා මනසිකාරය පැවැත්වීම බොහෝ සමතයානික යුපක කැමැත්තයි. මෙම සමතයානිකයාද මුලදී ධ්‍යානන්ගේෙන් පිරික්ෂා අනතුරුව ඉතිරි නාමධර්මයන්ද රූපධර්මයන්ද පරිග්‍රහ කළ යුතුය. විසුද්ධිමග්ග ආරසිහතරිස් එක අදරිෙස් දෙක පිටුවෙන්. සමතයානිකයා සමාධි ශක්තිය සම්පූර්ණ වූයකු නිසා සමාධී ඇති පුද්ගලයා පරමාර්ථ ධර්ම ස්වභාවයෙන් තත්වාකාරයෙන් විනිවිධ දැනගනු පිණිස. දිිට්ටි විසුද්ධි ඥානයට එවත් විපස්සනාවට බැසගන්නා විට තමා කැමති ලෙසකින් රූපකර්මස්ථානයකින් හෝ නාම කර්මස්ථානින් පටන් ගද හැකිය. එහෙත් ශුෂ්ක විදර්ශනායානික පුද්ගලයා දිිට්ටි විසුද්ධ මට්ටමට හෙවත් විපස්සනාවට බසින විට බොහෝ විට රූපකර්මස්ථානෙන් පටන්ගෙන භාවනා කළයුතුය. විකල්ප වශයෙන් නාම කර්මස්ථානයෙන් පටන්ගෙන භාවනාකිරීමට කැමති නම් එසේද කළ හැකිය. එහෙත් රප නාමයන් පරමාර්ථ වශයෙන් දකිනතෙක් පරිග්‍රහ කරනතෙක් දුෂ්කරතා මතුවීමට ඉඩ තිබේ. ඒ නිසා බොහෝ දෙනාගේ පිළිවෙත අනුගමනය කරමින් ශුෂ්ක විදර්ශනා යානිකයා රූපකර්මස්ථානය සිට පරිග්‍රහ කළ යුතුයයි විශුද්ධි මාර්ගයේ උපදෙස්දී ඇත. තෞදුරටත් රූපකමටහන අරමුණු කිරීම සම්බන්ධයෙන් ධාතු කර්මස්ථානය සංශිප්ත හා විස්ථාරයන ක්‍රම දෙක අනුව දේශනා කොට ඇත. ධාතු කර්මස්ථාන සංශිප්ත ක්‍රමය මහා සතිපට්ඨාන සූත්‍රයේ. දීග නිකාය දෙවනි පොත්ව වහන්සේ හාරස හි සහයපිටුවේ පෙන්වා ඇත. ධාතු කර්මස්ථානයේ විස්ථාර ක්‍රමය මහා හත්තිපදෝපම සූත්‍රය. මජම නිකා එක පොතේ හර හ අට පිටුවේ මහා රාහුලෝවාද සූත්‍රය, ජ්‍යමනිකායක පොතේ එකසි දෙක පිටුව අභිධර්ම ධාතු විභංගපාලිය බංග ප්‍රකරණය එක එකසිය පණපිටුවේ තැන් වලදී පෙන්වා ඇත මජ්්‍යමනිකාය තුන හාරසියානු හයවනි පිටුවේ ඇති ධාතු විභංග සූත්‍රයෙහි මධ්‍යස්ථ ලෙස දක්වා ඇත මෙහි දැක්වන ක්‍රමය විස්ථාර ක්‍රමයෙහිලා ගැන ෙස රූප කරමස්ථාන අරමුණ සම්බන්ධයෙන් ධාතුකර්මස්ථානය සංශිප්ත හා විස්ථාරයන ක්‍රම දෙකටම ලැබෙනෙහයින් රූපකර්මස්ථානයෙන් පටන්ගෙන භාවනා කරන විටද ධාතුකර්මස්ථානය සංශිප්ත විස්ථාර යන ක්‍රම දෙකින් කැමති ක්‍රමයකින් පටන්ගෙන රූප ධර්ම පරික්‍රහ කරනු පිණිස අුවාකාවන් හිීද නැවත නැවත උපදෙස්දී ඇත අටවා தීකාවල උපදිස්තී ඇති ලෙසම භාවනා වැඩීම නිර්වාණය පතන්නා වූ ඔබ සඳහා වඩා විශ්වාස්වන්ස්ථ හොඳ ක්‍රමය නොවරදින ක්‍රමයම වන්නේය. ශීල මාර්ගාංගාදී තුන අති සම්පූර්ණ නිසා සීල විසුද්ධිය ලැබූපින්වත් ඔබ සමාධි මාර්ගාංග තුන අතින් සම්පූර්ණ වන්නා වූ චිත්ත විසුද්ධිය පිණිස සමතකමටාන් හතළිය තුළින් තමා කැමතිකර්මස්ථානයකින් පටන් ගෙන භාවනා කරන්න. මේ පොතෙහි ආනාපානසති සමාධියයෙන් සම්පූර්ණවීම සඳහා ආනාපාන කර්මස්ථානෙන් පටන්ගෙන සමාධිය දියුණු කිරීමට උපදෙස් දක්වා ඇත ආචාරය පරම්පරා උපදෙස්දී ඇති පරිදි අට්ටික කම්මට්ටානය ඕදාත කසිනය හා චතුලාාරක්ක කර්මස්ථානය Sanangshipप्त lese DAkwaय।